ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට අර්බුද රැසකට මුහුණ දී තිබෙනවා. පසුගිය දිනක පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ලැබුණු අධිකරණ තීන්දුවක් හේතුවෙන් එම අර්බුදය තවත් උග්‍ර අතට පෙරලෙන්නට පටන් ගත්තා. මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග එක් වූ පිරිසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කටයුතු කිරීමට පටන් ගත්. අද දවසේ හෝටලයේදී රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව මගින් තීන්දු තීරණ රැසක් ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිරයා ලෙස අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පත් කිරීම. කෙසේ වෙතත් මීට පෙර දිනකදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා වැඩබලන සභාපති ලෙස පත් කරගනු ලැබුවා. අද දිනේ එම තීරණය අභියෝගයට ලක් කරමින් තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වැඩබලන සභාපති ලෙස පත් කර තිබෙන්නේ. රාජගිරිය හෝටලයේදී පැවති මෙම හමුවීමෙන් අනතුරු වැඩබලන සභාපති ලෙස පත් වූ විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඩාලිපාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල් වීමට උත්සාහ දැරීමත් සමග දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. එහිදී වැඩබලන සභාපතිවරයා පක්ෂ මූලස්ථානයේ තිබෙන සභාපති අසුනේද අසුන්ගෙන යතැයි වාර්තා වනවා. තත්ත්වය මෙසේ තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය තවත් උග්‍ර අතට හැරී තිබෙනවා පක්ෂයේ සමාජිකයන් සඳහන් කරනවා.